මාට ගෙදරත් එක්ක පුදුමාකාර වෛරකින් මම මෙහෙට ආවේ මොකද විශේෂයෙන් මගේ බිරිඳ මගේ තාත්තා මගේ අම්මා මගේ පවුල හැරිම පුංචි පවුලක් මගේ අම්මයි තාත්තයි බිරිඳයි විතරයි මට ඉන්නේ ඉතින් තුන්දෙනා මට මේ දේ කරා නේද කියන ලොකුම මේ වෛරකින් මම මේ මේ ආයතනයට ආවා නෙමෙයි ඒ අරන් එව්වා මේ හෙරොයින් කියන දේ අපි දුකකට ගහන්නේ අපි අපිටම බැන ගන්න ගමන් අපිටම සාප කර ගන්න ගමන් අනේ මට මේකෙන් ගැලවෙන්න බෑ නේද මම ගැලවෙන්න ඕනේ ඒත් මට ගැලවෙන්න බෑ නේද නෑ මං අදට විතරක් මේක ගහලා ඔයනවා පොඩ්ඩක් ගහලා චුට්ටක් කියලා අන්න ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් යටටම යටටම මේ ගිල ගන්න මේ මොඩලයක් මොකද ශරීරයේ අද ඉල්ලන්නේ පැකට් එක නම් ඊළඟ දවසේ තව සතියක් මාසයක් යනකොට පැකට් එකකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ ඒක ඒක බොරුවක් නෙමෙයි සිගරට් එකෙන් පටන් අරගෙන හෙරොයින් වලින් තව ඉස්සරහට යනකම් මේක මෙච්චර තියෙනවා මේ මේ සංඝටක රසායනික සංඝටක ශරීරයට අහිතකර මේ මේවා මේ මේවා මේ මේවා කියලා ඇත්තටම අපි නිකන් කටින් ආ දුම්බීම අහිතකරයි සිගරට් පැකට් එක දැකලා තියෙනවා එහෙම දැකලා තිබ්බට ඊට වැඩිය ලොකු පරාසයක් අපිට හරි අපේ හිතට වදින්න කියලා දෙනවා මේ දේශන හරිම ඉන්ටරෙස්ටි පවුලට මම ලං වෙන්න ඕන කියලා මේ මනසක් මට ඇවිල්ලා තියෙනවා පළවෙනි මාසේ එකමාර යනකොට ඔන්න මම දුන්න කෝල් එකක් කොහොමද නෝනා ඔයාට කොහොමද කියන සයිස් එකකින් එහෙම දැන් මම බලන් ඉන්නේ හැමදාම අපිට ඉරිදට දුරකථන පාසුකම් හම්බෙනවා මේ අනේ කෝල් එකක් ගන්න කොහොමද ගෙදර කට්ටියගේ නෝනගේ සැපදු කොහොමද ඔයා මේ සතිය ගත කළේ හෙලෝ කොහමද? ආ හොඳින් ඉන්නවද? ගෙදර කට්ටිය මොකද කරන්නේ? ගෙදර කට්ටිය තාත්තා නැගින ඉන්න කකුල බලලා බෙහෙත් දාලා එක්කන් ඇවිල්ලා ඉන්නවා. ආ තාත්තා කොහමද? අය මම තාත්තා නෑ කිසි ප්‍රශ්නයක් නෑ මොන ප්‍රශ්න අපිට? අපිට නම් ප්‍රශ්න නෑ ඔයාලෙන් ප්‍රශ්න තියෙන්නේ. මොකද දැන් මට මගේ පවුල ලොකු වෙලා තියෙනවා. මට මෙච්චර මේ මේ මද්දව ගන්න කාලේ පවුලක් ලොකු වුණේ නෑ. තාවකාලික ආසවල් ආවත් මං ඒවා පැත්තකට විසික් කරලා දාලා මගේ දරුවෝ දෙන්නයි මගේ වයිෆුයි මගේ අම්මයි තාත්තයි නේද මට ලොකු ඒ මිනිස්සු නේද මට ආදරේ ආදරයට සමකරන දෙයක් නෑ නේද කියලා මට හිතෙනවා